ොන් කියෙල පිගන්න ෙල් ගන බොෝ තු චැලකට මනික්යාලු සියලදනම ඔන්න යාලුනේ අදමංවලට වීඩිය එක කරගනවා සරඩි බයිට ජේම් ටෝන එක ගන අපි පිටතිම් බලනකට මේක වරන්නේය වන්නේ කලු පැහය. කලු පහට ම පට පොවෙන් හබැනකට මේ හබවෙන්න සරඩිබයිට මැෙක්ිසේ මේකට වරන්න දෙකින් හමවෙලා බෙනවා. එම වර්න්න දෙකවන්නේ කොළපාට ටොහරු නිල්පාට පහ කොළපාට. ඔයාලට මේ කහපාට ඊතලයෙන් පෙන්නුම් කරන්නේ බොනනයි ්‍රයින් සරඩි බයිට් කියන මැනික් ගල. ිලෙන් අධික දුර්ලබම මැනික් විශේෂ ඇත්තමයි බොනී නයි ග්‍රීන් සෙරඩිබයිට කියන මැණනික් විේසේ. මේ සෙරඩිබයිට මැනික් ගලේ හටන එක හැයි දසම පහත් හතත් අතරතමා තියන්නේ සෙරඩිබයි් මැනික්ගල්ල විස්වගරත්වය තියෙනවා තුනයි දසම හතලයි දෙකත් තුනයි දසම පහයි හතත් අතර. වර්තනාංකය සඳහන් වෙනවා එකයි දසම හයයි නමයි හතත් එකයි දසම හතයි බින්දුවයිකත් අතර. සෙරඩිබයි මැනික් ශ්‍රීලකාේ හබ වෙනවා යාලගාවත් කළුපාටට හුරු ගල් තියෙනවනං ටුට්ටක් බලන්ඩ අවධානයෙන් බලන්ඩ සෙරණි බෛද් කියලා මොද සෙෙනණ බයිඩ් ගලක් උනොත් එහෙම ලොකෝ මුොදල ග්ඩ පුළුවන් විශාල මුදල ගන්න පුළුවක්වා ොඩත් දෙනෙක් වැඩිවධනයක් යොමු කරන්න මේ කළුපාට ගල්වලට හොඳ කලරක තියෙන ලක්සරක තියෙන ලයිට් කලර එකට තියෙන ගල්වලට තමා ටිකක් අවධානය යොමු කරන්නේ එනිසා මේ කළුපාට ගල්ගනත් පොඩි අවධානයක් යොමු කරන්න වාලට මේ ඉතා වඩිනා දුර්ලබ සෙරන්ඩි යි් මැනික් ගල කොවාගන්නඩ පුලුවන් අනේ වගේ කළුපාට ගල්වලටත් අවධානයක් යොමු කර. මේ සෙඩබයිට් මැනික් ගල නිවැරදිව සියයට සීයක් හඳුරගන්න වනං. අනිවායම අපි ලැබ්බෙක්කට දාලා පරික්ෂාවක් කළ යුතුයි. මොකද ලැබ්බ එකින් තමා හරියටම මේක තහවුරු කරගන්නන්නේ සෙරඩිබයිද්ද කියලා. මේ දුර්ලබ සෙරඩිබයි් මැනික් ගලේ මූල ද්‍රවිය වන්නේ කැල්සිියම් සෝඩියම් මැගනීසියම් යකඩ ඇලුමේනියන්සිලිකන් බෝරෝන් හා, ඔක්සිජන්. සියල්ලම එකතු වෙලා තමා කළුපාට මේ සෙරඩි බයි් මැනික් ගල නිර්මාණය වෙලා තියන්නේ සෙරඩිබයි් මැනික් ගලක් සාමාන්‍යින් කැරට් පහකට උඩ වගේ තියෙන වන්නම් කරට්ට එකක් රුපියල් කෝටි තුනකට එහා මිලත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා මැනිගලකට වටිනාකමක් එන්නේ මැනික් ගලටන්සේරන්ට උනොත් පමයි. කොට්ටර වලට නම් වටිනාකමක්ෙන්නේ නෑ මොකද මිනිසු කොට්ට කරේතියාගන් දගඟන්නවා විකුණන්ට කොට්ටරගල් විකුණට බෑ මොක මනිෙක් ඩෙට්වෙලාතියන්නේෙ මැරිලතියන්නේ ැයියාල සෙරයි මැනික් ලක් මැල්ල තිබනත් හැයි මැද කෑල්ලත් තින්නට පුුවන් හොඳ එලිය දෙන කෑල්ලක් ඒනිසාහොඳ එලිය තින ටෝචයක් ගැවත් මද තින කෑල බගන්න පුුවන් හොඳ ිනිවිදන්නට හොඳ එල තින චෝචක්ත්ම හන්ඩුවන සාමානෙන් ඩෙඩ් ගලක් කියන්නේ ඇල්ලා ගලට එලිය නෑනෙ එලියනෑ කියන්නේ ගල මැරිලතියෙන්නේ. එතකොට නිකං හිතන්නකදැම් මනුසේකුණත් පනතියනකට තියෙන වටිනාකම මැරණට පස්සේ නෑනේ අන්නේ වගේ තම සෙරඩබයිට නෙවෙයි ඕනව මැනික් ගලක් වතුර බින්දූ වගේ තිබ්බුත් තමා ඒකට ඉහල වටිනාකමක් හම්බ වෙන්නේ. පලුදු දෝස අනම් මනං කිසිම දෙයක් තියන්ට බෑ ලූපලීන් ලූපලීන්ම තියෙන් ඕනි ලූපලන් යන ගලට තමා ඉහළම වටිනාකම ලැබෙන්නේ මීට පෙරත්මං වාලට වීඩියෝස්ලින් කියල දිීල තිෙනවා මැනික්වලට පලුදු දෝසආවොත් වටිනාකම අඩුව වෙනවා. මැනික් ගල්වලට රත්තරම් වගේ නියම කරලා නෑ මිලක්. අත්තරගල නම් පවමක් චරයි කිලුව එකක් විචරයි ග්‍රෑම්ික් චතර කිය මිලක් තියෙනනි මනික්වලට මිලක් නෑ මනික්්ගලකට මික් නියම කරන්න බැරි මැනික් ගලකට වටිනාකමක් එන ක්‍රමවේදකීපයක් තියෙනවා මැනික් ගලයේ වටිනාකම වෙනස්සෙනවා එකින් එකට වෙනස් වෙනවා. වෙනස්සෙන කියලා කියන්නේ පාටිං වෙනස්සෙනවා පාට තියෙනවන එක දෙක තුන්න කියලා පාට තියෙන දැන් සෙරඩි බයිට්ගේ මේ නිල්පාට හුරු කොළ පාට ගලතමා උපරිම වටනාකමක් තියෙන්නේ එකන ඉහල මිලක් තියන්නේ එතට කොළ පාට සෙරි බයි් මැනිින්ලට ඒ තරම මිලක් නෑඒහා සමානව යන වගේ ඊට පහලින් තියෙන මිලක්තමා තියන්නේ ක්වල ි ගනන්ේ වර්ණයෙන් තම ගොඩක්ම වෙලස්ෙන්නේ වර්න්නේය ගත්තොත් වර්ණය දැන් පාට එකකතු අපි නිකම් බෙදාගන්නඕනේ ඒ බෙදාගන්න එකෙත් ආය නවත එකෙත් ආය බෙදෙන. එකක්ත්තිෙනවා පාට වැඩික්තිේනවා එළඟට පටා අඩුව එකක් තියෙනවා මැදන්තිගත් තිරන්නේ වගේ පාටිං ගොඩක්ම මැනික් කලකට එන මිල වෙනසීම සිද් වෙන හැබැයිතින් කොමුණනත් ෙඩිබයි මනිි කල හොයාගන්නඩ පුළුවන් වුණාන අනිවාරයෙන් ගොඩයන්න්න පුුවන් ඒ ඉතින් ඒකා අන්තයි හැබැයිතින් මේ සෙරන්ඩි බයිට් ගල පට්ටම දුර්ල බයිය දැනට ලෝකෙම තියෙන ගල්ලෙ කොළ හයිලු පොි ්‍රයිඒ එකක් දුන්නොත් ඉතින් හොයාගන්නඩ බැකමකුත් නෑ ඔොයන්නට මමා හම්බ වෙන්නේ මේ සෙරඩිබයි් ල සීජයට සීයත් අහවුර කරගන්නවන්න ඕයාල අනිවාරෙන්ම ලැබ්බෙක්කට දාලා ලැට්්‍රපෝට් එක ග්ඩෝන. ඉතින් ඔයාලටත් කළුපාට මැනික් ගලක් හම්බ වුුණොත් මේ වීඩියෝ ඒක උපකාර වෙයිඒ මැනික් ගල ඇත්තටම සරන්ඩි බයිද කියලා ක් හවරගන්නද ලැබ්ෙක්කට දාලා ගල චෙක්කරගන සෙරිිටක් ගන්නඩ එචත ලොමු දල කන්නන්නේ නිහ ඉතින් වරිනාකමක් නොතිබුණ තිබුණත් වාලා හරිියම තහුර කර කරනවා මැනික් ගල එක ලැබ් ්‍රිපෝට් එකක් දාගත යතුමයි යාලන යාට මදිය ො හිතන වැදක් හිතරන යික අදහන්න කමට දන්න සේකර මත කර ප සප්්‍රයි් කරන ත සපට්‍රයි ක ද මගත කුක්. එහම මේ ීඩියගමක් මෙතනින් අවසන් කරන්න ඊලඟ වීඩියකින් අපි හම්බු සියලු දෙනාටම සුභ දවසත් තෙරුවන් සරණ.